ආයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා ටෙක් ෂෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නවාලා හැමෝම. ඉතින් අද වීඩියෝ එක ගෙනාවේ ඔයාලගේ කමෙන්ට්ස් වල දාලා තිබ්බ දේවල් වලට උත්තරයක් විදිහට. ඉතින් මේ මගේ කලින් වීඩියෝ එකේදී මම දාලා තිබ්බා බියර්ටින් වලින් කොහොමද ටීවී ඇන්ටනා එකක් හදාගන්නේ කියලා. ඉතින් ඒක ගොඩක් හැමෝටම වගේ හරි ගියා. ඉතින් ඒන්න හැමෝම වගේ මට දාලා තිබ්බා සිග්නල් ප්‍රශ්නෙට මොකක් හරි ඇන්ටනා එකක් ගේන්න කියලා. ඉතින් මම ඒක ගැන වැඩිදුර අධ්‍යයනය කරලා බලද්දී මට මෙන්න මේ විදිහට 100%ක්ම හරියන එකක් හම්බුණා. ඉතින් ඔයාලට මම මේ පෙන්වන මේ රූපේ මෙන්න මේ වගේ ඇන්ටනා එකක් තමයි මම ඔයාලට අද හදන්නේ. ඔයාලට පේනවා මෙන්න මෙතන මම පෙන්වන රූපේ මේක තමයි මේ ඇන්ටනා එකේ ස්ට්‍රක්චර් එක. ඉතින් මේක මේ වෙබ්සයිට් එකේ පුළුවන් ඔයාට ඔයාගේ සිම් එක, ඒ කියන්නේ ඔයාගේ හච් සිම් එකට නම් හච් සිම් එකට සිග්නල් එන විදිහට වෙනම ඇන්ටනා එකක් හදන්න ඕනේ. ඔයාගේ ඩයලොග් නම් ඩයලොග් එකට වෙනම විදිහේ මේ කොටු සයිස්. ඔයාලට පේනවා මේ කොටු සයිස් මේ මෙතන කොටු හතරක් තියෙනවා. මේ කොටු හතරේ පැත්තක දිග වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ සිම් වර්ග යනවා. ඒ කියන්නේ සිම් වලට ෆ්‍රීකවෙන්සි එකක් තියෙනවා. ඒතකොට ඒ සිග්නල් එන්නේ ඒ සංඛ්‍යාතයේ හරහා. එතකොට ඒ සංඛ්‍යාතයේ වෙනස් වෙන්න වෙන්න මේ කොටුවේ සයිස් එක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඩයලොග් කරන මේ කොටුවේ සයිස් එක 3.25. ඉතින් ඔයාට මේ වෙබ්සයිට් එකෙන් ඔයාගේ ෆ්‍රීකවෙන්සි එක මෙන්න මෙතන ටයිප් කරලා ඔයාට මේ කොටු සයිස් එක කීයක් දෙන්න ඕනි කියලා හදාගන්න පුළුවන්. ඉතින් ඔයාට ඉතින් මේක ෆ්‍රීකවෙන්සි එක හොය හොය මේක ගහලා ඔයාගේ සිම් වර්ගය යන හොයාගන්න බැරි නිසා මම ඒකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මෙන්න මේ සිම් එකට මෙන්න මේ විදිහට තමයි මේ ෆ්‍රීකවෙන්සි එක තියෙන්නේ. එතකොට මේ සයිස් එකට තමයි මේ කොටුව ගන්න ඕනි කියලා. ඒක ඔයාට ගොඩාක්ම ලේසි මේ ඇන්ටනා එක හදද්දි. ඉතින් මම ඔයාට මේ වෙබ්සයිට් එකටම ඇවිල්ලා මම පෙන්නවෝ මේක මේ වය ඩයග්‍රෑම් එක. මේක මේ මමම නිකන් මේව කරලා හදන එකක් නෙමෙයි. මේ ඇන්ටනා හදන මේ ගෲප් එකක මෙයාලා මේ ෆ්‍රීකවෙන්සි එක යටතේනේ අපිට සිග්නල් එවන්නේ. ඉතින් මෙයාලා මේ කරලා පෙන්නන එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මම මේක අද ප්‍රැක්ටිකලි ඔයාලට හදන විදිය කියලා දෙනවා. එතකොට ඔයාලට මේක 100%ක්ම සාර්ථකයි. මේකේ කිසිම ප්‍රශ්නයක් නෑ මේ ඇන්ටනා එකේ. ඔයාට තියෙන්නේ හරිම විදිහට මේක හදාගන්න. ඉතින් මාත් හදලා බැලුවා. මම මේකේ ප්‍රූෆින්, ඒ කියන්නේ ඔයාට මේක සත්‍යයෙන්ම වැඩ කරනවා කියලා පෙන්වන්න සාක්ෂිත් මම අරගෙන ආවා මේ වීඩියෝ එකේදී. ඉතින් ඔයාට ඒවත් අවසානයේදී බලන්න පුළුවන්. ඉතින් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන වීඩියෝ එකේ අවසාන වෙන තෙක් කිසිම කොටසක් මඟහැරගන්න එපා. එහෙම වුණොත් එම ඔයාට වීඩියෝ එකේ හොඳම හරි නැතුනොත් එහෙම ඔයාට මේක හරියන්නේ නැති වෙයි. ඉතින් ඔයා තාමත් අපිට සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පහළ තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක මෙන්න මේ විදිහට ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මොකද ඉස්සරහට ගෙන හැම වීඩියෝ එකක්ම ඔයාට මේ වගේ ඉන්ට්‍රෙස්ටිං මාතෘකා ගැන තමයි අපි කතා කරන්නේ. ඒ ඔක්කොම බලන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. හරි, ඉතින් ඔයාට මේකට ඕනේනවා මෙන්න මේ විදිහේ සාමාන්‍ය ඇන්ටනා කේබල් එකක්. මේක ඔයා ගන්න ඕනි ඕම් 50 ඇන්ටනා කේබල් එක. සාමාන්‍යයෙන් ටීවී වලට එන්නේ නම් ඕම් 75 ඇන්ටනා කේබල් එක. ඊට වඩා මේක ටිකක් පොඩි. ඉතින් මේ ටීවී එකට එන එක හරියන්නේ නැහැ. ඔයා ඒකට ඒ කේබල් එක හොයා ගන්න පුළුවන් සාමාන්‍ය ගෙවල් වල තියෙනවා. ඒ වගේ මේ වගේ තාලු ගැලක් ඕනි. ඊට පස්සේ මේ වගේ කඩුවක් ඕනි. ඊට පස්සේ පේපර් කටර එකක් ඕනි. මේ වගේ SMA මේල් කනෙක්ට එකක් ඕනි. ඉතින් මේ මට මේල් කනෙක්ට එකක් අඩින් ගන්න මේ වෙලාවේ රටේ දිනපතා එක බැරි නිසා මම මේ වගේ ඇන්ටනා, ඒ කියන්නේ Wi-Fi එකද ඇන්ටනා එකෙන් පිටිපස්සේ කැඩලා තිබ්බ එකක් ගලවලා ගත්තා ඔයාලට මේ වීඩියෝ එකට පෙන්වන අවශ්‍ය නිසා. මේකෙන් මට ඔයාලට පෙන්වන්න පුළුවන් මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මට මේක හයි කරලා වුණත් මට පාවිච්චි කරන්න පුළුවන් මේ ඇන්ටනාවට. ඒකට ඔයාලා SMA මේල් කනෙක්ට් එකක් ගන්න. ඒ වගේ මේ වගේ තඹ කම්බියක් හෝ කම්බියක් ඕනි. මේ කම්බිය ඔයාලට ගන්න පුළුවන් වයර් එකක් පිරිසුදු කරලා. වයර් එකේ උඩ තියෙන රබර් මේව එක අයින් කරලා මේ කම්බිය ඔයාලට මේ වගේ ඔයාලට පේනදි මේකේ දුර දිග, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට මේ අර හදා ගන්න අඩි එකහමාරක වගේ දිගක අඩියක් අඩි එකහමාරක වගේ දිගකට ගන්න. ඊට පස්සේ මේ මම කරන විදිහට ඔයා හොඳට බලාගෙන ඉන්න. මම දැන් ඩයලොග් එකක් හදන ඉන්නා. මගේ කොටුවේ සයිස් එක 3.25. මම ඔයාලට කලින් විස්තර කරා හච් සිම් වල නම් කොහොමද ඩයලොග්, එතකොට මේ මොබිටෙල්, එඩ්සලාට් ඒ වගේ වෙනස් වෙනවා කියලා. ඒ සෙට් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් මම 3.25ට මේ විදිහට කොටුව නමා ගන්නවා අංශ 90ට.
මේ කම්පීටික දිගට ගන්න කියන අන්තිමටමා නමාගෙන ඉවර වෙනකොට ඔයාට මේක දිග එහෙම දිග මදි වෙන්න පුළුවන්. ඒන්න වැඩිරුන්දම් ප්‍රශ්නයක් නෑ, කපලා දාන්න පුළුවන්. දිග මදිනොත් ආයවාට කම්බියක් හදාගන්න වෙන ඉඳලා මඩියක් වෙයි. කපන එක වැඩිපුර කම්බියක් ගන්න කියලා කියන්නේ. මෙතනදී වෙනවා කෑලි දෙකක් දෙපැත්තෙන් ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ නැහැ. අම්බි දෙක අග්‍ර දෙක මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේ අග්‍ර දෙක තමයි අපි වෙනම තියාගන්නේ. ඒක උඩින් තව මේ වගේ එකක් මුල්ලක් සෙට් වෙනවා. ඉතින් මේ මේව තමයි අවසානට හදාගත්තාම ඔයා නමාගත්තාම මේ ඇන්ටනා එක එන්ඩෝනි විදිහ. ඉතින් ඊට පස්සේ මම පෙන්නනවා මෙන්න මේ විදිහට ඔයා තහඩුවට රබර් බූලි දෙකක් හො ගන්න පුළුවන්. ඔයාලට මේ වගේ රබර් පාටකෑලි දෙකක් ගන්න පුළුවන්. ඒක උඩින් තමයි තැම්පත් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට මේක තහඩුව පාවිච්චි කරන්නේ තහඩුවට එන සිග්නල් පරාවර්තනය වෙන්න. ඉතින් ඒ විදිහට හයි කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට වයර් එක සුද්ධ කරගන්න. මේකට ගන්න ඕනේ ඕම් 50 වයර්. මේ විදිහට උඩ ෂීල්ඩ් එක ගලවලා එතන තියෙන කෙඩි වගේ ඇලුමිනියම් කෙඳි වගේයක් තියෙනවා මේ වයර් එක උඩින් යන. ඒ කෙඳි ටික ඔයා වෙනම ගන්න ඕනි. ඔයාට පේනවා මෙන්න මේ විදිහට තඹ කම්බිය සම්බන්ධලා තියෙන අර උඩින් ආපු ත්‍රිකෝණයේ මුල්ලට. එතකොට අනිත් අර කෙඳි ටික දෙපැත්තටම සම්බන්ධලා තියෙන අර තඹ කම්බිය අවසාන වුණ අග්‍ර දෙකට මේ පේන්නේ ඒ කෙඳි සම්බන්ධ වෙච්ච පැත්ත. ඒ වගේම එහා පැත්තෙත් ඒ කෙඳි සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. ඒකට තමයි කෙඳි දෙපැත්තට ඔයා අර එකතු කරගත්ත කෙඳි දෙපැත්තට බෙදලා මේ විදිහට මේකට සම්බන්ධ කරගන්න, අරකට කම්බිය සම්බන්ධ කරගන්න. ඊට පස්සේ මේ බාට කෑලි වගේ දෙන ඒවට මූඩි සෝ ඒ වගේ ආදේශකයක් පාවිච්චි කළා. ඒව අලව ගන්න තහඩුවට. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ, මේක හෙල්ල වෙන්නේ නැහැ. ඊට පස්සේ මම ඔයාලට පෙන්නනවා මේ SMA mail connect එක. ඔයා කඩින් වෙලා දී ගන්න පුළුවන් SMA mail connect කියලා. එහෙම එකක් ගත්තොත් ඔයාලට මේ විදිහට පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම වයර් එකට සම්බන්ධ කරගන්න පුළුවන්. මේක අර ඇන්ටනායකින් ආපු එකක් නිසා මේක ඇතුලේ වයර් එකක් එනවා. ඒ වයර් එක සම්බන්ධ කරගන්න විදිහ මම ඔයාලට දැන් පොඩ්ඩක් පෙන්නනම්. මෙතන වයර් එකක් එක්ක පිටිමුත් මේකෙත් එනවා තඹ ඇලුමිනියම් කෙඳි ටිකක්. ඒ කෙඳි ටික වෙනමත් අර කම්බිය වගේ කොටස වෙනමත් ගන්න ඕනේ මේකේ. තහඩුවේ පෙන්නපු තැන ඒවා ඔක්කොම ඔයාට පුළුවන් නම් බෞද්ධ එකකින් පයස්සන්න ගොඩාක් හොඳයි. එතකොට ගැලවෙන්නේ නැහැ.
තම කම්බියට මම අරකි තිබ්බ කම්බිය වගේ කොටස සම්බන්ධ කරගන්නවා. ඉතින් මෙතනදි මම පාවිච්චි කරලා තියෙන වයරක ඕම් 50 වයරක. හැබැයි මේකමුත් සිග්නල් එනවා. හැබැයි මීට වඩා ගොඩක් හොඳට අපිට පාවිච්චි කරන්න පුළුවන් ඕම් 50 කේබල් එක. හැබැයි කේබල් එක මගේ ළඟ නැති නිසා තමයි මම මේක පාවිච්චි කරන්නේ. හැබැයි ඔයා අනිවාර්යෙන් හදනවා නම් SMA මේල් කනෙක්ට් එකක් පාවිච්චි කරලා මේක හදනවා නම් අනිවාර්යෙන් ඒ කේබල් එකම දාගන්න. එතකොට තමයි ඔයාට මේල් කනෙක්ට් එකට ඒක සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ හදාගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේල් එන්නේ. මම මේ ගොඩාක් සරලම දෙයක් තමයි ඔයාලට කියලා දෙන්නේ. එතකොට ඔයාලා බලන්න පුළුවන් මගේ රවුටර් එක මම මේ තියලා තියෙන තැනට එක සිග්නල් කණුවක්වත් නැහැ. අපගේ දෙට ඩයලොග් සිග්නල් නැහැ. ඉතින් මම ඊට පස්සේ ඔයාලට පෙන්නනම් මම මේ ඉන්න තැනට එක ඩයලොග් සිග්නල් කණුවක්වත් නැහැ. අනිත් ඔක්කොම දෙන නිල් පාටට පත්තරලා තියෙන සිග්නල් එක විතරයි නැත්තේ. ඉතින් මම ඊට පස්සේ ඔයාලට පෙන්නනම් මෙන්න මේ විදිහට ඇන්ටනා එක ඇන්ටනාවක් මම ගලව ගන්න මම ඔයාලට පෙන්නන්න යන්නේ මේක වැඩ කරන විදිය. සාමාන්‍ය රවුටර් එක සිග්නල් කණු දෙකක් තියෙනවා කියන්නේ හොඳටම ස්පීඩ් එක තියෙනවා ඒ රවුටරේ. ඉතින් ඔයා වෙන සාමාන්‍ය හච් ඒ වගේ එතකොට මොබිටල් මේ වගේ දේවල් පාවිච්චි කරනවා නම් ඔයාගේ ඇන්ටනා එකේ කොටු සයිස් එක වෙනයි. ඒ හින්දා අනිවාර්යෙන් මම කොටු සයිස් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒවට දාලා අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකත් බලන්න. ඉතින් තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ බලන්න. ඉතින් සුබ දවසක්. අදට අපි ගිහිල්ලා එන්නම්. වීඩියෝ හොඳයි නම් තව කෙනෙක්ට බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. මොකද ගොඩක් දෙනකොට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම හිතනවා. මොකද ඔයාට වැදගත් වෙන නිසා වන්නේ ඔයා මේක බැලුවා වගේම ගොඩක් අටට මේ දවස්වල තියෙනවා සිග්නල් ගොඩාක් ලොකු ප්‍රශ්නයක්. ඉතින් අනිවාර්යෙන් මේක ෂෙයා කරන්න ඒ කට්ටියටත් දැනගන්න. සුබ දවසක්. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්.